හැලෝ හැමෝටම ඉතින් අදත් තිශාන YouTube channel එකට අපි යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් ඔයගලන් වෙනුවෙන් ගෙනල්ලා තියෙන ටිකක් වෙනස් ආකාරයට ඉස්සරහට continue වීගෙන යන horror fantasy mystery categories වලට අයිති වෙන හින්දි horror movie එකක සම්පූර්ණ කතාව. ඉතින් මේ movie එකේ නම තමයි Bulbul කියන්නේ. මේක release වුණේ 2020 අවුරුද්දේදී. ඒ වගේම මේ movie එකට මේ වෙද්දී IMDb 10න් 6.6ක වගේ අගයකුත් ලැබිලා තියෙනවා. ඉතින් මේකේ කතාව මෙහෙමයි. එක්තරා ගමක් තියෙනවා. ඉතින් ඔය ගමේ සමහර පිරිමියා ඒවා හරි අහඹු සහ අද්භූත ආකාරයට මැරෙනවා. ඒ හේතුවත් එක්ක ගමේ අය විශ්වාස කරන මේ ගමේ පිරිමින්ව පිළිගන්න මායාකාරියක් ඉන්නවා කියලා. හැබැයි අනිත් පැත්තෙන් එහෙම මායාකාරියක් නැහැ කියලා තව කට්ටියක් කියනවා. ඊළඟට ඉතින් ඔය ගැන එක පුද්ගලයෙක් හරියටම හොයන්න ගන්නවත් එක්ක තමයි මේ හැම දෙයක්ම හෙළිවෙන්න ගන්නෙ. ඉතින් අන්න එතනින් තමයි කතාව වෙනස්ම පැත්තකට යන්නේ. එහෙනම් ඉතින් මේ වෙනස්ම කතාවෙත් සම්පූර්ණ කතාව දැනගන්න අද වීඩියෝ එකේ අවසානයේ වෙනකන් ඔයාලට රැඳිලා ඉන්න කියනවා. එහෙනම් ඉතින් තවත් කතාවක් නේ නැහැ. අපි ගෙලින්ම යමු අපේ අද වීඩියෝ එකට. Even when you feel slow you can still go. Even when there's no hope you can still go. I never answer to no man I still go. Go 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 go. අද මූවී එක පටන් ගන්නේ 1881 ඉන්දියාවේ සිද්ධ වෙච්ච සිදුවීමකින්. ඉතින් ඉස්සර කාලේ සිරිතක් පැවතගෙන එනවා පොඩි ගැහැණු ළමයිව පොඩි වයසින්ම වයසින් ටිකක් වැඩි අයට විවාහ කරලා දෙන විදිහ. ඉතින් අන්න ඒ වගේ කෙනෙක් තමයි මේ බුල්බුල් කියන පොඩි ගැහැණු ළමයාත්. ඒ කියන්නේ යාගේ විවාහයත් සිද්ධ වෙන්නේ යන්නේ එහෙම වයසින් වැඩි කෙනෙක් එක්ක. ඒත් එයා ඒක දන්නේත් නැහැ. කොමරි මේ වෙලාවේදී බුල්බුල්ගේ අම්මා එයාව ලෑස්ති කරන වෙලාවේදී බුල්බුල් අහන්නේ ඇයි මේ කකුල ඇඟිලි වලට මුදු දාන්නේ කියලා. එතකොටම අම්මා දුකෙන් වගේ කියන්නේ ඔයාව පාලනය කරන්න කියලා. ඊට පස්සේ කොමරි ওই විදිහට චාරිත්‍ර වලට අනුකූලව බුල්බුල්ගේ විවාහයත් සිද්ධ වෙනවා. ඊළාට ඒ සීන් එක හැමම කට් කරලා අපිට පෙන්නනවා බුල්බුල් දැන් නිින්දෙන් ඇහැරෙද්දී එයා ඉන්නේ ගමන් රථයක කියලා. බැලින්නම් දැන් මේ බුල්බුල්ව විවාහ කරගෙන තියෙන මනමාලයා එයාව ඒගොල්ලන්ගේ වලව්වට ගෙනියන ගමන් තමයි ඉන්නේ. ඒත් මේ වෙලාවේ බුල්බුල් ගොඩක් කලබල වෙලා හිටපු හින්දා මේක ඇතුළෙම ඉන්න බුල්බුල්ගේ වයසම වගේ සත්‍යගෙන පොඩි පිරිමි ළමයා එයාට කතන්දරයක් කියලා දෙනවා. එයා ඉතින් කියන්නේ ඉස්සර මේ වනාන්තරේ මිනිසුන්ව මරාගෙන කන මායාකාරියක් හිටියා. ඒ වගේම එයාගේ කකුලුත් අනිත් පැත්තට තමයි පිහිටලා තිබුණේ කියලා එයා කියනවා. ඊළඟට කොහමද දැන් බුල්බුල්ව බලවුවර සාදරයෙන් පිළිගන්නවා. ඊට පස්සේ දැන් මේ බුල්බුල් එයාගේ කාමරේ ඇඳ උඩට වෙලා ඉද්දී මහේන්ද්‍රන් කාමරයට එනවා. ඇත්තරම් මේ මහේන්ද්‍රන්ට මානසික රෝගී තත්ත්වයක් තියෙනවා. දැන් එයා බුල්බුල් ගාවට ලං වෙද්දී බුල්බුල්ව විවාහ කරගත්ත එයාගේම නියුන් සහෝදරයා වෙන ඉන්ද්‍රනීල් මෙතනට ඇවිත් මහේන්ද්‍රන්ව එයාගේ නෝන වෙන බිනෝදනීට බාර දෙනවා. ඒත් එක්කම මේ වෙලාවෙම බුල්බුල් මේ ඉන්ද්‍රනීල්ගෙන් අහන්නේ එයාව කසාද බැඳපු කෙනා කොහෙද ඉන්නේ කියලා. එතකොටම ඉන්ද්‍රනීල් කියන්නේ මම තමයි එයාව කසාද බැඳි කියලා. ඒත් බුල්බුල් කියන්නේ නෑ, එයාත් මගේ වයසම කෙනෙක්. එයා මට එද්දි කතන්දරයකුත් කියලා දුන්නා. එයාගේ නම සත්‍ය කියලා. ඊට පස්සේ ඉතින් මේ ඉන්ද්‍රනීල් වඩ ලොකු වුණාම තමන්ගේ සැමියාගේ මස්සිනාගේ වෙනස තේරෙයි කියලා කතාව නවත්තනවා. ඒ කියන්නේ ඇත්තටම අර සත්‍ය කියන පොඩි පිරිමි ළමයා තමයි මේ ඉන්ද්‍රනීල්ගේ පොඩි මල්ලි. කොමර ඊළඟට ওই සීන් එක ඔහොමම කට් කරලා අපිට පෙන්නන්නේ දැන් අවුරුදු 20කට පස්සේ සත්‍ය ආපහු වලව්වට එන විදිය. මේ වෙද්දි සත්‍ය තරුණ වියට ඇවිල්ලායි තියෙන්නේ. ඒ වගේම එයා විදේශ රටක වැඩිදුර අධ්‍යාපනය ලැබලයි මේ එන්නේ. කොමරි මේ වෙලාවේ මේ කරත්තේ ඩ්‍රයිවර් මේ කැලේ මායාකාරියක් ඉන්නව කියන බය නිසා කරත්තේ ගොඩක් හයියෙන් පැදගෙන එනවා. හැබැයි ටික වෙලාවකින් මෙතන පාරිසරය තිබුණු කොටයක් අයින් කරන ඩ්‍රයිවර් බැහැලා යනවා. ඔය අතරම ඉතින් සත්‍යයට හොඳටම නිින්ද ගිහිල්ලයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී සත්‍යය නොදැක්කට මේ පැත්තේ මිනිස්සු මේ කැලේ ඉන්නවා කියලා විශ්වාස කරන මායාකාරී සත්‍ය ළඟට ලං වෙනවා. ඒත් සත්‍යය නිදි නිසා එයා ඒ මුකුත් දකින්නේ නැහැ. ඊළඟට ඉතින් සත්‍ය හැමමම වලව්වට ගිහින් බුල්බුලුත් මේ වෙලාවේදී නිදි නිසා එයත් හැමමම නින්දර යනවා. ඒත් එක්කම මේ ගෙදරට සත්‍ය වගේම තවත් කෙනෙක් එන විදිය අපිට පෙන්නනවා. ඊට පස්සේ ඊළඟ දවසේ උදේම සත්‍ය බුල්බුල්ව හම්බෙන්න යනවා. ඉතින් ඒ වෙද්දී බුල්බුල් ගම්මුන්ගේ ප්‍රශ්න විසඳන ගමන් තමයි ඉන්නේ. ඊළඟට ඉතින් සත්‍යව දැක ගමන් බුල්බුල්ට එයාලා දෙන්නගේ පොඩි කාලේ මතක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ දෙන්නම එකම වයසේ වගේ නිසා ඒ දෙන්න ඉස්සර ඉඳන්ම ගොඩක් වෙලාවට එකටම තමයි ඉඳලා තියෙන්නේ. දැන් ඉතින් මේ බුල්බුල් සත්‍යගෙන් අහන්නේ ඇයි අවුරුදු ගානකට පස්සේ අපව ගෙදර එන්න හිතුනේ ඔයාගේ දේපල බලන්න දාවි කියලා. ඒත් සත්‍ය කියන්නේ නැහැ, මම හැමදාම අයියර ගොඩල්ලියුන් එව්වා. ඒ හැම එකකම ඔයාගෙනත් ඇහුවා කියලා. හැබැයි ඉතින් ඒ කිසි දෙයක් සත්‍යගේ අයියා බුල්බුල්ට පෙන්නලා නැහැ. මොනවා වුණත් මේ වෙද්දි මේ ගෙදර බුල්බුල් විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ඒ කියන්නේ අර මානසික ආබාධයකින් පෙළුණ මහේන්ද්‍රන් මැරිලා වගේම බුල්බුල්ගේ සැමියා වෙන ඉන්ද්‍රනීලුත් ගේ අතහැරලා දාලා ගිහින්. ඊළඟට ඉතින් මේ දෙන්න යන්නේ බිනෝදනීව හම්බ වෙන්න. මේ වෙද්දි බිනෝදනී හැමදේම අතහැරලා පැවිදි වෙලා ආශ්‍රමයක තමයි ඉන්නේ. බිනෝදනී සත්‍යව දැක්කම එදාර මහේන්ද්‍රන්ව මැරුවේ මායාකාරී කියලා කියනවා. එතකොටම සත්‍ය කියන්නේ ඒ සතෙක් වෙන්නත් පුළුවන් නේද කියලා. හැබැයි ඉතින් බිනෝදනී නෑ, ඒ අර මායාකාරියමයි.
එයා ගස්වලින් එන්න ඇති කියලා කිව්වම බුල්බුල් හිනාවෙන්න ගන්නවා. මොකද ගමේ අය ඒ වගේ දෙයක් විශ්වාස කරාට සත්‍යයි බුල්බුලුයි ඒව විශ්වාස කරන්නේ නැහැ. ඊළඟට මේ දෙන්න ආයෙමත් වලව්වට යන ගමන් ඉද්දි බුල්බුල්ට ආපහු ඒ දෙන්නගේ පරණ කාලේ සිදුවීමක් මතක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ එක දවසක් ඒ දෙන්න සෙල්ලම් කරන ගමන් ඉද්දි බිනෝදනියවෙත් බුල්බුල්ට ඉන්ද්‍රනීලවට එන්න කිව්වා කියලා කියනවා. ඒ වෙලාවේදී බුල්බුල් AI කියලා ඇහුවම බිනෝදනී කියන්නේ ඒක තමයි. එයා හරනම් මට තමයි කතා කරන්න ඕනේ. ඒත් දැන් නම් එයාට ඔයාව තමයි ඕන වෙලා තියෙන්නේ කියලා. එතනදී අපිට තේරෙන්නේ ඉන්ද්‍රනීලයාගේ පොඩි මල්ලි වෙන සත්‍ය එක්ක වුණත් බුල්බුල් හැමතිස්සෙම ඉන්න එකට වැඩි කැමැත්තක් නැහැ කියලා. ඊට පස්සේ ආයෙමත් අපිව වර්තමානයට ගේනවා. දැන් ඉතින් මේ එන ගමන් සත්‍ය උඩ ගස් දිහා බලාගෙන ආපු නිසා බුල්බුල් කියන්නේ මායාකාරී දවල්ට නිදා ගන්නවා. රැට විතර එයා දඩයම් කරන්න කියලා. එතකොටම සත්‍ය එහෙනම් මාත් රැට දඩයම් කරන්න ඇවිත් එයාව තල්ල ගන්නම් කියලා කියනවා. කොමර ඊළඟට දැන් මේ රෑ වෙලා සත්‍ය දඩයම් කරන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒත් මේ වෙලාවේදී ආ දකින්නවා බුල්බුල්ගේ කකුල් වලට ડોක්ටර් සුදීප් කියලා ડોක්ටර් කෙනෙක් ට්‍රීට්මන්ට් කරන විදිහ. මොනවා වුණත් එයාව දැක්කම සත්‍යර යත් එක පොඩි ඊර්ෂ්‍යාවකුත් ඇති වෙනවා. ඒත් එක්කම මේ වෙලාවේදී මේ ડોක්ටර් මට මාස්ටර් දින්කරගේ ගෙදරට යන්න ඕනේ කියලා මෙහෙම් පිට වෙන්න හදනවා. එතකොටම සත්‍ය කියන්නේ මාස්ටර් දින්කර නම් හොඳ කෙනෙක් නෙයිද කියලා. ඒත් ඔය වෙලාවේදී බුල්බුල් කියන්නේ එයාගේ හොඳ ගැන නම් අහන්න ඕනේ එයාගේ නෝනාගේ කැඩුණු අස්ති වලින් තමයි කියලා. ඒ කියන්නේ ඇත්තටම හොඳ නැති කෙනෙක් කියලා. ඊට පස්සේ කොහොම හරි මේ ડોක්ටර් සුදීපුත් සත්‍ය එක්ක දඩයමේ යන්න වලව්වෙන් පිට වෙනවා. ඒත් එක්කම ওই ගමනට සත්‍ය එක්ක මාස්ටර් දින්කර ඇතුළු තවත් පිරිසක් එකතු වෙනවා. මොකද කලින් කිව්වත් වගේ සත්‍යලා විශ්වාස නොකරට මේ ගමේ අය මේ කැලේ ඇතුළේ පිරිමි අයව බිලිගන්න යක්ෂ මායාකාරියක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. කොමර දැන් මේ විදිහට මෙයාල කට්ටිය කැලේ ඇතුළට යද්දී මේ මාස්ටර් දින්කර්ට සත්‍යලාව මගහැරෙනවා. ටික වෙලාවකින් මාස්ටර් දකින්නවා එයාගේ ඉස්සරහා මීදු මාතරේ මායාකාරිය ඉන්නවා කියලා. ඒ නිසා ඉතින් මාස්ටර් හොඳටම බය වෙලා එතනින් බේරිලා දුවන්න පටන් ගන්නවා. හැබැයි ඒත් මේ මාස්ටර්ට දුවලා බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. එයාව මායාකාරිය අල්ලගෙන කැලෑව ඇතුළටම ඇදගෙන යනවා. ඊළඟ මාස්ටර් කෑ ගහන සද්ද ඇහුන සත්‍ය වගේම ડોක්ටර් සුදීපුත් එයා කෑ ගහන පැත්තට දුවන් යනවා. ඒත් ඉතින් ඒ වෙද්දිත් මායාකාරී මාස්ටර්ව මරලා දාලා එතන ගහක එල්ලලයි තියෙන්නේ. ওই සිදුවීමත් එක්ක සත්‍යට මේක පිටිපස්සේ ඇත්තටම ඉන්නේ කවුද කියලා දැනගන්න ලොකු උවමනාවකුත් ඇති වෙනවා. ඊට පස්සේ උන් ඉතින් ඊළඟ දවසේ උදේම සත්‍ය බුල්බුල්ව හම්බ වෙලා කියන්නේ ඊය අපේ දඩයන් ගමනේදී මාස්ටර් දින්කරොත් මැරුණා කියලා. ඊළඟට මේ වෙලාවේ මෙතනට බිනෝදනිත් එනවා. ඒ කියන්නේ බුල්බුල් තනියම වලව්වෙ ඉන්න නිසා සත්‍ය තමයි බිනෝදනීට මේ විදිහට ආපහු වලව්වට එන්න කියලා තියෙන්නේ. කොමර ඊළඟට මේ වෙලාවේදීම මෙහෙට පොලිසියෙන් ඇවිල්ලා කියලා සත්‍යට ඇහිලා එයා ඒ පැත්තට ගියාම බිනෝදනීගේ කටින් ඔයා ඉන්ද්‍රනීල්ගේ නෝනා මිසක් ඉන්ද්‍රනීල් නෙමෙයි වගේ කතාවක් බුල්බුල්ට කියවෙනවා. හැබැයි ටික වෙලාවක් යන්න කලින්ම බිනෝදනී එයා කියපු දේ ගැනම ආයෙමත් පසුතැවිලා බුල්බුල්ට ආපහු හොඳින් කතා කරනවා. ඊළඟට අපිට ආපහු පෙන්නන ඉස්සර බුල්බුල්ට සිද්ධ වෙච්ච සිදුවීමක් ගැන. ඒ කියන්නේ එක දවසක් බුල්බුල් සත්‍යව හම්බෙන්නේ යන්න හදද්දී බිනෝදනී යාට කතා කරනවා. ඒ වෙන මොකටවත් නෙමෙයි එයා ගාව දෙන ආභරණ බුල්බුල්ට පෙන්වන්න. මොකද බුල්බුල්ටත් එහෙම ලොකු ලොකු දේවල් එයාගේ ගෙදරින් හම්බ වෙලා නැහැ. මෙතනදී ඉතින් ඇත්තටම බිනෝදනී බුල්බුල්ට නිකන් අපහාසයට වගේ තමයි කතා කරන්නේ. ඒත් ඉතින් බුල්බුල්ට සත්‍යව හම්බෙන්න යන තිබ්බ හදිසියට බිනෝදනී ගැන හැමදේම අහන් ඉඳලා එයා හැමම යනවා. ඊළඟට ආයෙත් අපිට පෙන්වනවා වර්තමානය. දැන් අර මැරුණ මාස්ටර්ගේ අවසන් කටයුතු සිද්ධ වෙන තැනට සත්‍ය පොලිසිය නිලධාරියෙක්ව හම්බ වෙන්න ගිහින් ඊට පස්සේ මාස්ටර්ගේ මරණය සිද්ධ වෙච්ච තැනටත් සත්‍ය යනවා. මොනවා වුණත් ඔය වෙලාවේදී සත්‍යට ડોක්ටර් සුදීප්ගේ එදා දවසේ වෙනසක් දැනිලා තියෙන නිසා අදාළ මිනිමැරුම් කරන්නේ ડોක්ටර් සුදීප් කියලා සත්‍යට සැකයක් ඇති වෙන්න ගන්නවා. ඒ නිසා සත්‍ය ආපහු වලව්වට ගියාට පස්සේ බිනෝදනීගෙන් අහනවා මේ ડોක්ටර් සුදීප් කවදා ඉඳන් වගේ මෙහෙට එනවද කියලා. එතකොටම බිනෝදනී කියන්නේ එයා ඉන්ද්‍රනීල්ගේ අතහැරලා යන්න කලින් ඉඳලම් වගේ මෙහෙ ආවා කියලා. හැබැයි ඊළඟට මේ වෙලාවෙම බුල්බුල් කාමරයට ආපු නිසා බිනෝදිනී සත්‍යයත් එක්ක කරපු කතාව නවත්තලා ඒක මගහැරලා දාලා සත්‍ය මෙතනින් ගියාම අපි ඔයාගෙනයි කතා කරන ගමන් හිටියේ. ඒ කියන්නේ සත්‍යට අර ડોක්ටර් කෙන සැකයක් ඇති වෙලයි තියෙන්නේ කියලා එයා බුල්බුල්ට කියනවා. ඊළඟට ආයෙමත් අපිට අතීතයේ සිදුවීම පෙන්නනවා. ඒ කියන්නේ එක දවසක් මෙයාල කට්ටිය එළියට ගිහින් ඉන්න වෙලාවක බුල්බුල් හරිම ආසාවෙන් ඔන්චිල්ලාව පදින ගමන් ඉඳලා ඉන්ද්‍රනීල් යාට කතා කරපු නිසා එයා එයාගේ ළඟට යන්න හදනවා. ඒත් ඔය වෙලාවේදී මහේන්ද්‍රන් එයාව අල්ලගත්තම ඉන්ද්‍රනීල් මහේන්ද්‍රන්ට සැර කරලා බුල්බුල්ව එයාගේ ළඟට ගෙන්න ගන්නවා. දැන් මේ දෙන්න ආදරෙන් කතා කරන ගමන් හිටියත් බිනෝදනීට ඒක අල්ලන්නේ නැහැ. බිනෝදනී ඉතින් ඊරිසියාවට මේ කතාව නවත්තන්නත් එක්ක බුලත් විටක් හදලා ඒක ඉන්ද්‍රනීල්ට දෙනවා. හැබැයි ඉන්ද්‍රනීල් එක බුල්බුල් එක්ක බෙදාගෙන කාබු නිසා බිනෝදනීගේ ඊරිසියාව තවත් වැඩි වෙනවා. ඊට පස්සේ බිනෝදනී බුල්බුල්ට රිද්දන්නත් එක්ක මේ දෙන්නගේ කතාවට බාධා කරලා සත්‍යගේ විවාහ යෝජනාව ගැන අහනවා. ඒ කියන්නේ සත්‍යර මෙගොල්ලන් කෙනෙක්ව බලලා. ඒත් ඒක සත්‍යවත් බුල්බුල්වත් දන්නේ නැහැ. හැබැයි මේ කතාව බුල්බුල්ට එකපාරටම ඇහුනම එයා ගොඩ කවුල් යනවා. මොකද එයා එහෙම දෙයක් කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ඉඳලා තියෙන්නේ.
මොනවනත් ඔය වෙනස ඉන්ද්‍රනීල්ටත් හොඳටම තේරෙනවා. හැබැයි බුල්බුල් සත්‍යව හම්බෙන්න ගිහින් ඒ ගැන යාගෙන් ඇහුවම යා කියන්නේ අපෝ මම නම් කවදාවත් කසාද බඳින්නේ නෑ කියලා. ඉතින් අන්න එතකොට තමයි බුල්බුල්ගේ මූණටත් හිනාවක් එන්නේ. ඒ අතරම අනිත් පැත්තෙන් විනෝදනී ඉන්ද්‍රනීල්ගේ හිතේ බුල්බුලුයි සත්‍යයි අතර සම්බන්ධයක් තියෙනවා වගේ කියලා යාගේ හිතේ සැකයක් ඇති කරවනවා. ඉතින් අන්න ඒ හේතුවත් එක්ක ඉන්ද්‍රනීල් බුල්බුල්වයි සත්‍යවයි ගෙන්නලා සත්‍යව ලන්ඩන් වලට යවනවා කියනවා. ඇත්තටම ඉතින් සත්‍ය කලින් ඉඳන්ම ලන්ඩන් ගිහින් ඉගෙන ගන්න ලොකු ආසාවකින් ඉඳලා තියෙන නිසා එයාගේ අයියාගේ මේ තීරණයට එයා ගොඩක් කැමති වෙනවා. හැබැයි බුල්බුල් නම් ඒක අහලා සතුටින් නෙමෙයි ඉන්නේ. ඊට පස්සේ බුල්බුල් සත්‍යව හම්බෙන්න ගිහින් අහන්නේ දැන් අපි ලියලිය හිටපු කතාව කොහොමද ඉවර කරන්න කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් ඉස්සර ඉඳන්ම කතාවක් ලියන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. ඒත් එක්කම බුල්බුල් කියන්නේ ඔයා ගියාට පස්සේ මට මේ ගෙදර ඉන්නත් බයයි, මොකද මට හරියට කතා කරන්න ඉන්නෙත් ඔයා විතරයි කියලා බුල්බුල් ගොඩක් අඬන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් දැන් ඔය හැමදේම ඉන්ද්‍රනීල් බලාගෙන ඉන්නේ. ඉතින් ඊළඟට ඔය හේතුවත් එක්ක ඉන්ද්‍රනීල් එදාම සත්‍යවත් එක්කගෙන සත්‍යගේ ලන්ඩන් යන ගමනට ලිය කියවිලි හදාගන්න කියලා යනවා. හැබැයි බුල්බුල් දන්නේ නැහැ මේ තමයි යා සත්‍යව දකින අන්තිම වතාව කියලා. මොකද ඉන්ද්‍රනීල්ට වමනා වෙලා තියෙන්නේ බුල්බුල්ට හොරෙන්ම සත්‍යව රට යවන්න. කොමර ඊළඟට දවස් කීපයකට පස්සේ බුල්බුල් දකිනවා සත්‍ය නැතුව ඉන්ද්‍රනීල් විතරක් තනියම වලව්වට එන විදිහ. ඊළඟට ඉතින් ඔය වෙලාවෙදිම තමයි බුල්බුල් සත්‍යව ලන්ඩන් යවලා කියලා දැනගන්නේ. මොනවා වුණත් ඉතින් ඒ කතාව අහපු ගමන් එයාට ඒක ගොඩක් දරා ගන්න අමාරු වෙලා එයාලා ලියලි ඉඳලා තියෙන පොතේ පිටු ඉරලා බුල්බුල් එක පුච්චනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් ඔය වෙලාවෙම තමයි අපිට පෙන්වන්නේ මේ විනෝදනී සහ ඉන්ද්‍රනීල් අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා. මොකද විනෝදනීගේ මහත්ය වෙන ඉන්ද්‍රනීල්ගේ සහෝදරයටත් පිස්සුනේ. ඊළඟ කොමර ටික වෙලාවකට පස්සේ ඉන්ද්‍රනීල් දකිනවා මේ පෝරණු ඇතුලේ ගිනි ගන්න කොළ ටික. යතනම තිබ්බ කොළ කීපයක තිබ්බ දේවල් වලින් එයා තේරුම් ගන්නවා බුල්බුල්ට සත් එක්ක සම්බන්ධයක් තිබිලා වගේ කියලා. ඉතින් ඊළඟට ඒකත් එක්ක ඉන්ද්‍රනීල්ට බුල්බුල් ගැන ලොකු කේන්තියක් ඇති වෙනවා. ඒ නිසා එයා ඒ ළඟම තිබුණ යකඩෙකුත් අරන් ගිහින් බාත්รูම් එකේ ඉන්න බුල්බුල්ට ඒකෙන්ම දරුණු ආකාරයට පහර දීලා එයාගේ කකුල් දෙකත් කඩලා දානවා. ඒත් එක්කම අන්න එදා තමයි බුල්බුල්ට ට්‍රීට්මන්ට් කරන්න ડોක්ටර් සුදීප්ව ඉන්ද්‍රනීල් වලව්වට ගේන්නේ. ඒ වගේම ඉන්ද්‍රනීල් ඔය වෙච්ච සිදුවීම විනෝදනීට විතරක් කියලා ඒක රහසක් විදියට තියාගන්න කියලා එදාම තමයි වලව්වෙන් පිට වෙලා යන්නේ. කොමර ඊට පස්සේ බුල්බුල්ට සිහියාවම එයාගේ කකුල් දෙකේ වේදනාවට එයා ගොඩක් කෑ ගහනවා. ඊළඟට ඉතින් අපිව ආපහුවේ අතීතෙන් වර්තමානයට අරගෙන යනවා. දැන් ඉතින් අර මායාකාරී තවත් ගොදුරක් බිලි අරන් කියලා සත්‍යර දැනගන්න ලැබෙනවා. ඒ වගේම මේ මිනිමැරුම දැක්ක පොඩි ගෑනු ළමෙක් ඉන්නවා කියලත් එයාට දැනගන්න ලැබෙනවත් එක්කම ඒ ළමයාට දැන් සිහිය නැති වෙන්න ડોක්ටර් සුදීප් ප්‍රතිකාර කරලයි තියෙන්නේ කියලත් සත්‍යර දැනගන්න ලැබෙනවා. ඊට අමතරව මේ වෙද්දි සත්‍ය බුල්බුලුයි ડોක්ටර් සුදීප්ුයි අතර සම්බන්ධයක් තියෙනවා කියලත් සැක කරනවා. හැබැයි ඉතින් ඇත්තටම බුල්බුල් ડોක්ටර් සුදීප් එක්ක යාළුකම පවත්න්නේ එයා තමන්ගේ ජීවිතය බේරගත් එක නිසා විතරයි. ඊළඟට ඉතින් සත්‍ය මෙතෙක් කල් වෙච්ච අර මායාකාරී කරා කියන හැම මිනිමැරුමකම වාර්තා බලනවා. එතකොටම සත්‍යර දැනගන්න ලැබෙන්නේ මේ හැම මිනිමැරුමකම මරණ පරීක්ෂණේ කරලා තියෙන්නේ ડોක්ටර් සුදීප් කියලා. ඒකෙන් ඉතින් සත්‍යර තව තවත් ડોක්ටර් සුදීප් ගැන තියෙන සැකය වැඩි වෙනවා. ටික වෙලාවකට පස්සේ සත්‍යර බුල්බුල්ව හම්බ වුණාම සත්‍ය එයාට කියන්නේ ડોක්ටර් සුදීප් වගේම ප්‍රයෝජන ගන්නවා කියලා. එතනදී බුල්බුල් අර ડોක්ටර් සුදීප් එක්ක පොඩි ඊර්ෂ්‍යාවකුයි තියෙන්නේ කියලා එයාට විහිළු කරන්න ගන්නවා. ඒත් ඔය වෙලාවේදී සත්‍ය මම අයියට ඔයාට දැන් මොකද්ද කරන්න ඕන කියලා ලියුමකුත් ලිව්වා කියන ගමන් කියන්නේ එයා අපහු මෙහෙට ආවම ඔයාව බාර ගන්න එකක් නැහැ. ඒ නිසා ඔයා ආපහු ඔයාගේ ගෙදරටම ගියොත් තමයි හොඳ කියලා. එතකොට මේ ඉතින් බුල්බුල් කේන්තියෙන් ඔයාලා ඔක්කොම එකයි කියලා මෙතනින් යනවා. ඊළඟට ආයෙමත් අපිට පෙන්නනවා අතීතයේ කතාව. ඒ කියන්නේ එදාර ඉන්ද්‍රනීල් වලව්වෙන් ගියාට පස්සේ වලව්වේ සිද්ධ වුණේ මොකද්ද කියලා. කෙලිම කිව්වොත් අයියා නිසා බුල්බුල් ළඟට එන්න බයෙන් හිටපු මහේන්ද්‍රන් එදාරෑ බුල්බුල්ගේ කාමරයට එනවා. එයා ඉතින් එහෙම ඇවිත් බුල්බුල්ගේ කකුල් ගැට ගහලා තිබුණ පටි අදින්න පටන් ගන්නවා. ඉතින් ඒ වේදනාව දරා ගන්න බැරුව බුල්බුල් හයියෙන් කෑ ගහන්නත් පටන් ගන්නවා. ඒත් බුල්බුල්ගේ කෑ ගැහිල්ල විනෝදයට අර මහේන්ද්‍රන් ඊළඟට බුල්බුල්ව රේප් කරනවා. එතනදීදී මේ වේදනාව දරා ගන්න බැරුව බුල්බුල් මැරිලා යනවා. හැබැයි මේ වෙලාවේ ස්වභාව ධර්මයේ හැසිරීම දරුණු වෙලා හඳ වගේම මුළු වහසම රතු පාටට හැරෙනවා. ඒ කියන්නේ ඔය වෙලාවේදී දෙවියන්ගෙන් බුල්බුල්ට වරමක් ලැබිලා යර නැවත ජීවය ලැබෙනවා. ඔය අතරම විනෝදනීටත් මහේන්ද්‍රන්ගේ හැසිරීමෙන් තේරුම් යනවා මෙයා බුල්බුල්ට කරදරයක් කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. කොමර ඊළඟ දවසේ උදේ විනෝදනී බුල්බුල්ව පිරිසිදු කරන්න ගිහින් කියන්නේ ලොකු වලව්වල මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒත් අපි ඒවා පිටරට යන්න දෙන්න හොඳ නෑ. ඉතින් ඒ මොන දේ සිද්ධ වුණත් මේ වගේ ලොකු වලව්වල ඉන්න හම්බුන නිසායි අපිට මේ වගේ රත්තරන් ඇතුළු තවත් වටින දේවල් ලැබෙන්නේ. ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා කියලා එයා බුල්බුල්ට කියනවා. ඒත් බුල්බුල් ඒ දේවල් වලට හරියාකාරව පිළිතුරු දෙන්නෙත් නෑ. මොකද දැන් එයා බුල්බුල්ම නෙමෙයි. එයා දැන් දෙවියන්ගෙන් විශේෂ වරමක් ලැබුණ විශේෂ කෙනෙක්. ඊළඟට ඉතින් ડોක්ටර් සුදීප් ආයමත් බුල්බුල්ගේ කකුල් වල තාත්ත කොහොමද බලන්න ආවම එයා දකිනවා ආයමත් බුල්බුල්ට දරුණු ආකාරයට කවුරු හරි කරදර කරලා තියෙනවා කියලා. ඒ නිසා ડોක්ටර් සුදීප් බුල්බුල්ගෙන් කවුද යාට මේ දේ කරේ කියලා අහනවා.
ඒත් ඉතින් බුල්බුල්ලේ කිසි දෙයක් කියන්නේ නැතුව බෙහෙත්දාන්නාව නම් බෙහෙත්දාලා යන්න කියලා ඩොක්ටරට කියනවා. ඊට පස්සේ කොහමද දැන් ආයමත් අපිව වර්තමානයට ගේනවා. දැන් මේ දේවල් මතක් වෙවිදී බිනෝදනේ බුල්බුල්ට මැරුණ මහේන්ද්‍රන්ගේ මරණය වෙනුවෙන් පවත්වන පූජාවට එන්න කියනවා. ඒත් ඔයලාදී යාට මොකටද පූජා පවත්වන්නේ වගේ එකක් කියලා බුල්බුල් හිනා වෙන ගමන් කෝවිලට යනවා. ඉතින් දැන් ඔහොම මෙයාලා කෝවිලට යද්දී බුල්බුල්ට අඬන ගමන් ඉන්න ඒගොල්ලන්ගේ ඩ්‍රයිවර්ගේ පුතාව හම්බෙනවා. අනිත් පැත්තේ මේ වෙලාවෙම සත්‍ය මේ මිනිමැරුම් කරන්නේ ඩොක්ටර් සුදීප් කියලා සැක කරන නිසා එයාවත් අරගෙන කොල්කටාවල උසාවියට යනවා. ඒ අතර මේ ඩ්‍රයිවර්ගේ පුතා එයාගේ අම්මව තාත්තා ගෙදරින් එළවුව නිසා අම්මා සියදිවි නසාගත්ත කියන බුල්බුල්ට කියනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් දැන් මේ වාහනේ යන ගමන් ඉන්න සත්‍ය ඩොක්ටර් සුදීප්ට කියන්නේ ඔයා කරපු අපරාධ වලින් දැන් ඔයාට බේරෙන්න බෑ. මොකද මම දන්නවා ඔයා තමයි මේ හැමදේම කරේ අර මායාකාරියගේ පිටින් දාලා. ඒත් ඇත්තටම මායාකාරියක් නෑ. හැබැයි ඒ කොහොම වුණත් එහෙම මායාකාරියක් ඉන්නව නම් එයා මගේ ඉස්සරහට ආවොත් මම ඒ වෙලාවෙදිම ඔයාව නිදහස් කරනවා කියලා සත්‍ය කියනවා. ඇත්තටම ඉතින් සත්‍ය එහෙම දෙයක් කියන්නේත් මේ කැලේ එහෙම මායාකාරියක් නෑ කියලා ලොකු විශ්වාසයකින්. හැබැයි ඉතින් ඔහොම කියලා වැඩි වෙලාවක් යන්න කලින් මේ වාහනේ නතර වෙනවා. ඒකේ මොකක් හරි වැදිලා වගේ. දැන් ඉතින් සත්‍ය එළියට බැහැලා මේ ප්‍රශ්නේ මොකද්ද කියලා බලනවා. ඉතින් ඔය වෙලාවේදී තමයි එයා දකින්නේ ඒගොල්ලන්ගේ ඩ්‍රයිවර්වත් කවුරු හරි මරලා කියලා. ඒත් එක්කම වැඩි වෙලාවක් යන්න කලින් ඒ ඉස්සරහම මායාකාරී ඉන්නවා කියලා දැක්ක සත්‍ය එකපාරටම යාට වෙඩි තියලා එයාගේ පස්සෙන් යන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මේ වෙලාවේදී ඩොක්ටර් සුදීපුත් වාහනෙන් එළියට ආවම එයා දකිනවා මෙතන ගහක් උඩ බුල්බුල් වෙඩි වැදිලා ඉන්න විදිහ. එතනින් ඉතින් මේ ඩොක්ටර් සුදීප් තේරුම් ගන්නවා මේ ගමේ පිරිමින්ව බිලිගන්න මායාකාරී වෙන කවුරුත් නෙමෙයි බුල්බුල් කියලා. ඉතින් එයාගේ කකුලුත් අනිත් පැත්තට හැරලා තියෙනවා දැක්කම ඩොක්ටර් සුදීප්ට මතක් වෙනවා බුල්බුල් කොහොමත් හොඳ වෙද්දී එයාගේ කකුල් අනිත් පැත්තට හැරෙන ගතියකුත් තිබුණා කියලා. ඒ වගේම බුල්බුල්ට දෙවියන්ගෙන් විශේෂ බලයක් එක්ක වරමක් ලැබිලා තියෙන්නේ අසරණ වුණ කාන්තාවන් වෙනුවෙන් සාධාරණ ඉටු කරන්න. කෙලිම කිව්වොත් බුල්බුල් එහෙම මරලා තියෙන මේ ගමේ හැම පිරිමි කෙනෙක්ම ඒගොල්ලන්ගේ වයිෆ්ට හරි නැත්නම් වෙන ගෑනු අයට හරි කරදර කරපු අය. කලින් බුල්බුල්ව රේප් කරපු යාගේ හස්බන්ඩ්ගේ සහෝදරයව මරලා තියෙන්නේත් බුල්බුල්ම තමයි. ඒ වගේම ටිකකට කලින් මැරුණු ඩ්‍රයිව ඇතුළු තවත් ඒ වගේ මේ ගමේ ගොඩ පිරිමින්ව මරලා තියෙන්නේ බුල්බුල්ම තමයි. ඒත් එක්කම මේ වෙලාවේදීම සත්‍ය ඇත්තරම මිනිමරුව ඩොක්ටර් සුදීප් නෙමෙයි ඇත්තරම මේ කැලේ මායාකාරියක් ඉන්නවා කියලා තේරුම් ගන්නවා. කොමඩි සත්‍ය දැන් මායාකාරීව හොයාගෙන ගිහින් එයාව අල්ලගන්න හැදුවත් ඩොක්ටර් සුදීපේකට ඉඩ දෙන්නේ නැහැ. ඕතනදී සත්‍ය ඇයෝ එච්චර යාව ආරක්ෂා කරන්නේ ඒ වගේ කවුද කියලා අහනවා. එතකොටම ඩොක්ටර් සුදීප් කියන්නේ එයාමගේ යාළුවෙක් විතරයි. හැබැයි ඒ වගේ පවුලේ ඔයාගේ ළඟම ඉන්න කෙනෙක් කියලා. ඒත් ඔය වෙලාවේදී සත්‍ය ඒ කතා ලොකුවට ගණන් නොගෙන මායාකාරීව මරන්න කියලා මේ මුළු කැලේම පුච්චන්න පටන් ගන්නවා. ඊළඟට ටිකක් වෙලා යද්දි තමයි සත්‍යට තේරුම් යන්නේ ඇත්තටම ඩොක්ටේ කියලා තියෙන්නේ බුල්බුල් ගැන කියලා. ඔය වෙලාවේදී තින් සත්‍ය දැන් එයා මේ කරපු දෙයට ගොඩක් පසුතැවිලි වෙලා කෑ ගහලා අඬන්න පටන් ගන්නවා. මොකද මේ වෙද්දි මේ මුළු කැලේම ගිනි ගන්න පටන් අරන් බුල්බුල්ටත් යන්න තැනක් නැතුව එයා ගහකුඩ හිර වෙලා ඉන්නේ. එතනදී තින් අපිට පෙන්වන්නේ බුල්බුල්ට විශේෂ බලයක් තිබ්බට එයා සාමාන්‍ය මිනිසෙක් නිසා එයාව ගින්දරට අහුවෙලා මැරෙනවා කියලා. ඊළඟට තින් ඒ සීන් එක ඔහොමම කට් කරලා දැන් අපිට පෙන්වන අවුරුද්දකට විතර පස්සේ මෙහෙ දාලගේ ඉන්ද්‍රනීල් ආපහු වලව්වටම එනවා. ඒත් ඉතින් එයා ඔහොම එද්දි මේ මුළු වලව්වම පාළුවට ගිහින් මෙහෙ තනිකරම කැලේ වෙලා. මොකද මෙහෙ දැන් කවුරුවත්ම නැහැ. හැබැයි ඉතින් ඉන්ද්‍රනීල් විතරක් හරි මෙහෙ ජීවත් වෙන්න කියලා හිතාගෙන එහෙ ඇතුළට ගිහිල්ලා එහෙ පොඩ්ඩක් අස්පස් කරලා එයා එයාගේ කාමරයට ගිහින් නිදාගෙන ඉන්නවා. ඊළාට එදා යාට තව කවුරු හරි මෙහෙ ඉන්නව වගේ තේරෙනවා. ඊට පස්සේ ඉතින් එයා ඒ කවුද කියලා බලද්දී ඒ වෙන කවුරුත් නෙමෙයි බුල්බුල්. දැන් එයා තනිකරම ආත්මයක්. ඉතින් ඊළඟට ඔන්න ඔය විදිහට මේ බුල්බුල්ගේ ආත්මය ඉන්ද්‍රනීල් ළඟට ලඟ වෙනවා කියලා පෙන්නනවත් එක්කම අපේ අද කතාවත් ඔන්න ඔය විදිහට එන්ඩ් වෙලා යනවා. මොනවා වුණත් ඉතින් ඒ අවසාන සිදුවීමත් එක්ක අපිට හිතාගන්න වෙන්නේ බුල්බුල්ට දරුණු ආකාරයට පහර දුන්න ඉන්ද්‍රනීල්ටත් ටිකට් එක හම්බ වුණා කියලා. ඉතින් ඒ කොහොම වුණත් අද කතාව ගැන ඔයාගේ අදහස මොකද? හොඳද නරකද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකට අලුත් මේ වගේ videos බලන්න කැමති යාළුවෙක් නම් අර පුළුවන් අපේ channel එක දැන්ුණත් subscribe කරලා අපිත් එක්ක දැන්ුණත් එකතු වෙන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් සුපිරිම video එකකින් සෙට් වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම සුබ දවසක්.